මම හදන්න හදන්නේ සුප් කැට. ඉතින් ඔයාලට කඩෙන් ගන්න සුප් කැට වගේ නෙමෙයි මේක විශේෂයි. මොකද මේකට මම කිසිම රසකාරකයක් එකතු කරන්නේ නැහැ. ඉතින් බය නැතුව මේ වගේ සුප් කැටයක් හදාගෙන අපටත් ව්‍යංජන වලට දාලා කන්න පුළුවන්. ඉතින් මම මෙතන තියෙනවා කුකුල් මස් ග්‍රෑම් 150ක් විතර, කටුත් තියෙනවා, හොඳ මසුත් දෙකම තියෙනවා. ඉතින් මම ඒකට එකතු කරගන්නවා. මෙතන තියෙනවා කරපිංචා ටිකක්. මම කරපිංචා ටිකත් ඒකට එකතු කරගන්නවා. ඊළඟට ලොකුවට කපාගත්ත තක්කාලි ගෙඩියක් විතර තියෙනවා. මෙතන තියෙනවා ඉඟුරු. මම ඒ ටිකත් එකතු කරගන්නවා. මෙතන තියෙනවා සුදු ලුණු බික් 5ක් විතර මම කපාගත්ත, ඒකත් එකතු කරගන්නවා. එතකොට මෙතන තියෙනවා බී ලුණු ලොකු ගෙඩියක් කපාගත්ත, ඒකත් මම එකතු කරගන්නවා. ඊළඟට මම ඒකට ලුණු තේ හැන්දක් එකතු කරගන්නවා. ඊළඟට මෙතන තියෙනවා වතුරු කෝප්ප 5ක්, මම ඒකත් එකතු කරගන්නවා. දැන් අපි මේ ඔක්කොම ලිපේ තියලා හොඳට තම්බ ගමු. දැන් මම මේක ලිපේ තියාගත්තා. ඉස්සෙල්ලම අපි මේක වැඩි රස්නෙන් ලිපේ තියාගෙන ඊට පස්සේ වතුර ටික නටනකොට අපි මේක ගින්දර අඩු කරලා පැය එකහමාරක් දෙකක් විතර අපි මේක වහලා තම්බ ගමු. මේක චුට්ටක් ඇරලා බලමු. දැන් අපි මේක වැඩි ගින්දරෙන්න තිබ්බේ. දැන් අපි මේක හොඳටම නැටුවනේ අඩු ගින්දරට ගන්න ඕනේ. මේකේ සුදු පාට වගේ තියෙනවනම් වටේ ඒ ටික අනිවාර්යයෙන්ම අයින් කර ගන්න ඕනේ. මේ විදියට ඒ ටික අයින් කරගමු අපි හැන්දක් දාලා. සුදු පාට පෙන වගේ තියෙන කොටස අපි අයින් කරගමු. දැන් අපි මේක අඩු ගින්දරේ තමයි හිමීට පැය එකහමාරක් දෙක තම්බ ගන්න ඕනේ. දෙකක් විතර තැම්බුණා. දැන් ඇති. අපි දැන් මේක ටිකක් නිවෙන්න අරිමු. ඔෆ් කරලා ටිකක් නිවෙන්න අරිමු. ඊට පස්සේ අපි හදාගමු අපේ චිකන් සුප් කැට. අපි දැන් තම්බගත්ත මස් වතුර ටික මේ භාජනයට මේ විදිහට පෙරාගමු. මේ විදිහට අපි මේක හොඳට පෙරාගමු. මේක ටිකක් මේ විදිහට පොඩි කරගමු. ඔක්කොම දේවල් ටික මේ විදිහට හොඳට පොඩි කරගෙන ඒකත් මේකට පෙරාගමු. ඔයාලට පුළුවන් මේකට කැරට් ගෙඩියකුත් එකතු කරගන්න. මම කැරට් එකතු කරගත්තේ නැහැ. ඔයාලට පුළුවන් කැරට් ගෙඩියක් එකතු කරගන්න. මේ බලන්න මස් ටික හොඳට තැඹිලා තියෙන්නේ. මේ විදියට හොඳට පොඩි කරගන්න ඕනේ. එතකොට මේකේ තියෙන අර ලගත්තේ මේ වතුර ටික තමයි. මෙතන තියෙනවා රත්තු කෝන් ඔයිල් මේ සැහැඳි දෙකක්. මම ඒකට මෙතන තියෙනවා කෝන් පිටි ග්‍රෑම් 30ක්, මම ඒකත් එකතු කරගන්නවා මේකට. ඒක මේ විදිහට හොඳට කලවම් කරගන්නවා. අපි දැන් මේක ක්‍රීම් එකක් වගේ මේ විදිහට හොඳට කලවම් කරගන්න ඕනේ. දැන් මම මේකට එකතු කරගන්නවා ලුණු මේස හැටි කාලක් විතර තවත්. ඒකත් මේ විදියට හොඳට කලවම් කරගන්නවා. ඊළඟට මෙතන දින 3-5
කහ තිනවා කහ කුඩු තේ හැඳි කාලක් කුරුඳු කුඩු තේ හැඳි කාලක් තිනවා ගම්මිරිස් කුඩු තේ හැඳි කාලක් තිනවා තුන පහ තේ හැඳි භාගයක් තිනවා මිරිස් කුඩු තේ හැඳි කාලයි තියෙන්නේ මෙතන තිනවා එනසාල ඇටයක් මම කුඩු කරගත්ත මොකද ගම්මිරිස් කුඩුත් තින්නේ සතා මම මිරිස් කුඩු තේ හැඳි කාලක් දැම්මේ දැන් අපි මේ ඔක්කොම ටික මේකට එකතු කරගමු මේ විදිහට හොඳට කලවම් කරගන්න. දැන් අපි ඒකට අපි මේ පෙරාගත්ත මස් වතුර ටික එකට එකතු කරගමු. ටිකක් හින්ද ගමු දැන් බලන්න මේක ඝන ක්‍රීම් එකක් වගේ ආවා දැන් අපි මේක ටිකක් බෙන්ඩර් කරගමු බෙන්ඩර් කරගෙන ඉවරයි දැන් මම ඒක මේ භාජනෙට දාගන්නවා මම ඒකට පාට්මන්ට් පේපර් එකක් එලා ගත්තා දැන් මම මේ විදිහට මේකට ඒකම පැක් කරගන්නවා භාජනෙට දාගෙන ඉවරයි දැන් මේක මම වහලා ඩීෆෙෂර් එකේ ඒ කියන්නේ අධිශීතකරණයේ පැය 5ක් 6ක් තියෙන්න අරින්න ඕන ඊට පස්සේ තමයි අපි මේක එළියට අරගෙන කැට කපා ගන්න ඕනේ. මගේ සුප් කැට එක හරි මම මේක පැය 6කටත් වැඩි කාලයක් අධිශීතකරණයේ තියලා තමයි ගෙනාවේ. දැන් මම මේක අපි දැන් මේක කෑලි වලට කපා ගන්න යන්නේ. අපි ඉස්සෙල්ලා මේ විදිහට බුරුල් කරගෙන ඉන්න ඕනේ. වටේ මගේ බුල් කරගමු දැන් අපි වටේ බුල් කරගෙන මේ විදිහට පොඩ්ඩක් කරමු එතකොට ගැලවෙනවා ලේසියෙන්ම ඒ වගේම තමයි පැය 6කට වඩා වැඩි කාලයක් මේක අධිශීතකරණයේ තිබුණට කිසිම ප්‍රශ්නයක් නැහැ. එතකොට තමයි මේක ඉතාමත් හොඳට හයි වෙන්නේ. දැන් අපි මේක මේ විදිහට පරිලගෙන එහෙමිට ගලවගමු. බලන්න විදිහට ගැලවිලා ආවා. අපි මේක කැට කපාගමු මේ විදිහට. තමන්ට කැමති විදිහකට කපා ගන්න පුළුවන්. වගේ දිග පීහක් තිබ්බ ලේසි විදියට පොඩි කැට වලට හපව කපාගමු. මේදී ගානට ඔයාලට කැමති විදියකට කපා ගන්න පුළුවන්. චිකන් සුප් කැට ටික කපාගෙන ඉවරයි. දැන් අපි මේක භාජනයකට අසුරගමු. අපි මේක මේ විදිහට තමයි අසුර ගන්න ඕනේ. මේ තියෙන්නේ ඇලුමිනියම් කොළ. මම මුලින්ම එන්කප් වෙලා ගත්තා.
දැන් අපි මේක එකකට එකක් නොගෑවෙනසේ චුට්ට චුට්ට ඈතින් මෙන්න මේ විදිහට අපි මේක අසුර ගන්න ඕනේ. මේ විදිහට ටිකක් ඈතින් ඈතින් තමයි අපි මේක තියා ගන්න ඕනේ. මේකේ තියෙන මේ පාච්මන් පේපර් එක අපි ඒක අපි ඉවත් කර ගන්න ඕනේ. මේ විදිහට එහෙම ඊට ගලවල එක ඉවත් කර ගන්න ඕනේ. සතුරගෙන ඉවරයි. අපි යහපව් එක උඩින් මේ විදිහට ඇලුමිනියම් කොලයක් තියලා අහපව් එක උඩින් අහපව් අපි දැන් අතුර ගන්නයි යන්නේ. ඒකත් මේ විදිහටම ඈතින් තමයි අපි අතුර ගන්න ඕනේ. අපේ චිකන් සුප් කැට එක මම අතුරගෙන ඉවරයි. ඉතින් ඔයාලට මේක අධිශීතකරණේ දාලා මාසයකටත් වැඩි කාලයක් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ඔයාලට හිතෙනවා නම් මේ වීඩියෝ එක හොඳ නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න, මාව සබ්ස්ක්‍රයිබ් කරන්න, ඒත් එක්කම තියෙන පුංචි බෙල් අයිකන් එකත් ප්‍රෙස් කරන්න අමතක කරන්න එපා. ඉතින් බය නැතුව අපිට මේ වගේ චිකන් සුප් කැට එකක් ගෙදර හදාගන්න පුළුවන්. ඒ වගේම බය නැතුව අපිට මේක පුංචි ළමයෙකුගේ ආහාරයට උනත් එකතු කරගන්න පුළුවන්. මොකද ඉතාමත් රස නිසා. ඒ වගේම කිසිම රසකාරකයක් මේකට මම එකතු කරේ නෑ. ඉතින් ඔයාලටත් පුළුවන් මේ විදිහට හදලා බලන්න.